English Language Library Lesson 17 Learn English as English පසුගිය පාඩම් කීපයේදීම අපි ඉංග්‍රීසි භාෂාවේ ප්‍රශ්න වාක්‍ය නිර්මාණය කිරීම පිළිබඳ සාකච්ඡා කළා. කර්තෘ පිළිබඳ ප්‍රශ්න කිරීම සහ කර්මය පිළිබඳ ප්‍රශ්න කිරීම කරන්නේ කෙසේද කියා ඔබට දැන් ඉතා පැහැදිලි. කර්මය පිළිබඳ ප්‍රශ්න සෑදීම සඳහා ක්‍රියාපදයක ස්වරූපය හොඳින්ම හඳුනාගෙන තිබිය යුතුයි. ඒ නිසා අපි දැන් ක්‍රියාපදවල ස්වරූපයන් හඳුනා ගැනීමට උත්සාහ කරමු. Verbs kinds. We can divide verbs into three categories according to their functions. 1. Intransitive verbs. 2. Transitive verbs with one object. 3. Transitive verbs with two objects. ක්‍රියාපද වර්ග. ක්‍රියාපද ඒවායේදීම අනුව වර්ග තුනකට බෙදිය හැක. 1. අකර්මක ක්‍රියාපද. 2. ඒකකර්මක ක්‍රියාපද. 3. ද්විකර්මක ක්‍රියාපද. Intransitive verbs. When we use an intransitive verb in a sentence, the verb itself gives a complete idea. Example, she is swimming. Akarmaka kriyapada. Karmapadayakin thorawa kriyapadayen pamanak purna adahasak diya haki kriyapada akarmaka kriyapadai. Udaharana, a pihinamin sitinawa. Pihinanawa yana kriyapadaya akarmaka kriyapadayak. මෙවැනි ක්‍රියාපද රාශියක් අපට දිනපතා ජීවිතයේදී අවශ්‍ය වෙනවා. මේ පින්තූරයෙන් ඔබට පැහැදිලි ඇය පිහිනමින් සිටිනවා යන්නෙන් සම්පූර්ණ අදහසක් ඉදිරිපත් කරන බව. Transitive verbs with one object. Transitive verbs with one object need an object to complete the idea. Example, he is reading. The sentence is not complete. It needs an object to complete the idea. Use a newspaper as the object. He is reading a newspaper. Now the idea is complete. ඒක කර්මක ක්‍රියාපද. කර්මපදයකින් තොරව පූර්ණ අදහසක් දිය නොහැකි ක්‍රියාපද සකර්මක ක්‍රියාපදයි. අදහස සම්පූර්ණ කිරීමට කර්මපදයක් අවශ්‍ය බව පහත දැක්වෙන පින්තූර බැලිමින් ඔබට පැහැදිලි වේ. ඔහු සිටිනවා කියවමින් අදහස සම්පූර්ණ නැහැ. මේ සඳහා අපි පත්තරයක් යන කර්මපදය ගන්නවා. ඔහු සිටිනවා කියවමින් පත්තරයක්. දැන් පින්තූරය සම්පූර්ණයි, වාක්‍යත් සම්පූර්ණයි. ද්විකර්මක ක්‍රියාපද. සමහර සකර්මක ක්‍රියාපද අදහස් සම්පූර්ණ කර ගැනීමට කර්මපද දෙකක් යොදා ගන්නා බව පහත දැක්වෙන පින්තූරවලින් ඔබට පැහැදිලි වේ. එම කර්මපද දෙක යොදන අනුපිළිවෙලද එම පින්තූරවලින් ඉතා පැහැදිලිව දැක්වේ. පළමු පින්තූරය බලන්න. එහි ඔහු සිටිනවා පෙන්වමින් ඒ පින්තූරය ඇයට. මෙහිදී ඒ පින්තූරය යන පදය ඩිරෙක්ට් ඔබ්ජෙක්ට්. ඇයට යන්න ඉන්ඩිරෙක්ට් ඔබ්ජෙක්ට්. මෙහි පින්තූරය යන්න ප්‍රධාන කර්මයයි, ඇයට යන්න අප්‍රධාන කර්මයයි. මේ පිළිවෙල කර්තෘ ප්‍රධාන කර්මය සහ අප්‍රධාන කර්මය වශයෙන් තිබෙනවා. ඊළඟ පින්තූරයේ පද අනුපිළිවෙල වෙනස් ආකාරයකටයි තිබෙන්නේ. පළමුව කර්තෘ, ඊට පස්සේ අප්‍රධාන කර්මය, අවසානයේ ප්‍රධාන කර්මය වශයෙන්. එහිදී ඇට යන පදේ ට, එනම් ඉංග්‍රීසියේ තියෙන ටු යන පදය ඉවත් කර තිබෙනවා. එවිට වාක්‍ය මෙසේ, He showing her the picture. මෙහිදී මතක තබා ගත යුතු වැදගත්ම කරුණු වන්නේ වඩා අවධාරණය කරන පදය වාක්‍ය අගට යනවා. පළමු පින්තූරයේ තිබෙන්නේ ඇය, ඇට යන. දෙවන පින්තූරයේ පින්තූරය යන පදය අගට තිබෙනවා. දැන් ඔබට පැහැදිලි සෑම පින්තූරයක්ම වාක්‍යයක් බවත්, සෑම වාක්‍යයක්ම පැහැදිලි පින්තූරයක් බවත්. ඒ නිසා භාෂාව ඉගෙන ගැනීමේ නිවැරදිම ක්‍රමය පින්තූර කියමුත ඉගෙන ගැනීම. කුඩා ළමෙන් ව්‍යාකරණානුකූල නිවැරදිව කතා කරන්නේ තමා අවට ලෝකයේ නිවැරදිව කියවීමට ඉගෙනීම තුලින්. ඒ නිසා ඉංග්‍රීසි ඉගෙනීමට උනන්දුව දක්වන ඔබ සංවාද කටපාඩම් කිරීම අනුන්ට ඇහුම්කන් දීමට වඩා අවට ලෝකයේ නිවැරදිව කියවීමට ඉගෙන ගන්න. පින්තූර කියවීම යනු අවට ලෝකයේ කියවීමට ඉගෙනීමයි. එයයි භාෂා ඉගෙන ගැනීමේ එකම සහ නිවැරදිම ක්‍රමවේදය. අකර්මක ක්‍රියා. He is sleeping. He is panting. He is running.
The baby is crying. The ship is sinking. Transitive verbs with one object. Eka karmaka kriyapada. She is eating a banana. She is drinking orange juice. She is doing homework. She is typing a letter. The artist is drawing her portrait. He will buy the small one. දිකර්මක ක්‍රියාපදයේ ද වූ වාක්‍යවල අර්ථය ඒ කර්මපද වෙනස් කිරීම තුළින් සම්පූර්ණයෙන්ම වෙනස් වන බව ඉදිරි පින්තූරයෙන් ඔබට පැහැදිලි වේවි. She will make a kite for her son. She will make a kite for her son. She will make her son a kite. She will make him a kite. He is giving the first prize to her. He is giving the first prize to her. He is giving her the first prize. He is giving her the first prize. He is showing the picture to her. He is showing the picture to her. He is showing her the picture. He is showing her the picture. සෑම පින්තූරයක්ම වාක්‍යයක් බවත් සෑම වාක්‍යයක්ම පින්තූරයක් බවත් ඔබ අවබෝධ කරගත යුතුයි. පළමුව ඔබට හිතටම වෙන්නේ වාක්‍යද නැතිනම් පින්තූරයක්ද ඔබගේ සිතට වෙන්නේ පින්තූරයක් ඒ නිසා පින්තූර කියවීමට ඉගෙන ගැනීම භාෂාව ඉගෙන ගැනීමේ ඒකායන මාර්ගය බවත් ඔබගේ ඉංග්‍රීසි ප්‍රශ්නයට ඇත්තේ එකම එක උත්තරයක් බවත් අවබෝධ කරගත යුතුයි. Truth is hard but sweet.